සියලු දෙනාම ඉතා ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක මම හිතනවා ඔයගොල්ලන් ටිකක් පින්තූර වෙනස් නිසා කලබල ගතියක් ඇති කරගන්න එපා පිටිපස්සේ තියෙන තාරකා නෙවෙයි ගෙවල් වල ලයිට්ස් වගේ මම ඉන්නේ එළියේ කඳු තියෙන තැනක අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලැබුණා මොකද මට ඊයේ වෙලාවක් තිබුණේ නැහැ ඊයේ අවස්ථාව ලැබුණේ නැහැ ඒගෙන සමාවෙන්න අපි දෙවියන් වහන්සේගේ වචනේ කාරණාවල් සාකච්ඡා කරනවා කතා බහට ලක් කරනවා ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සත්‍යතාවයන් නිසියාකාරව වටහා ගන්න පිණිස දැන් ඒ අවබෝධ කර ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ බුද්ධිය වර්ධනය කිරීමක් නෙමෙයි අපි දැනුම වැඩි කර ගැනීමක් නෙමෙයි විභාග පාස් කරන්න නෙමෙයි උපාධි ගන්න නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේ අපෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ අභිප්‍රායන් අපේ ජීවිතය තුළ මේ 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 ලෝකේ අපේ අවට අපේ රටේ අපේ පවුලේ ඒ අන්න ඒ වගේ උන්වහන්සේගේ අභිප්‍රායන් ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන පිණිස ඒක හරියාකාරව කරන්න අන්නේ අවබෝධය ලබා ගැනීම ඒකයි අරමුණ ඉතින් ඒක නිසා අද දවසේ අපි කතා කරන්න යනවා ඉතාම වැදගත් මාතෘකාවක් ඉතාම වැදගත් කාරණයක් ගැන මම මේ මේ බයිබලයේ මේ කොටස නැත්නම් මේ පදය ගොඩාක් අවස්ථාවල කියවලා තියෙනවා ඒක වටහා ගත්තා වෙනස් ආකාරයකට මොකද ඒක විවස්ථාවේ තියෙන දෙයක් නිසා නමුත් ඒකේ තිබුණ ඒකේ තියෙන යථාර්ථය හරිම තේරුම නැත්නම් ඒකේ අරමුණ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය මොකද්ද කියලා මම හිතනවා දෙවියන් වහන්සේ පැහැදිලි ලෙස අපිට කතා කරා ඒක නිසා මම කැමතියි ඔබත් එක්ක ඒක බෙදා ගන්න. එතකොට අපි දන්නවා මුලින්ම මම ඔබට කියන්නම් ඔබ කිතුණුවෙක් නම් කියන්නේ දෙවියන් වහන්සේ තුල වහන්සේත් එක්ක ටික කාලයක් තිස්සේ ගමනක් යන කෙනෙක් නම් ඔබ දන්නවා විවස්ථාව ගැන විවස්ථාව මෝසස්ට දුන්න විවස්ථාව. ගොඩක් වෙලාවට අපිට ආකල්ප නැත හැඟීමක් තියෙනවා විවස්ථාව තුල ඇත්තටම ප්‍රේමය තිබුණේ නැහැ නැත ඒක ඒක ක්‍රියාවක් විතරයි ඒක ආදරය මුල් කරගෙන තිබුණේ නැහැ කියන එක ගොඩක් අපිට වැරදි අවබෝධයක් තියෙනවා නමුත් ඒක ඇත්තටම මම කියුවාගේ වැරදි අවබෝධයක් ඇත්තට මේක නෙමෙයි සත්‍ය දෙවියන් වහන්සේ විවස්ථාව දුන්නේත් ප්‍රේමය ගැන කියලා දෙන්න දෙවියන් වහන්සේ මිනිස්සයාට නීති දැම්මෙත් ආදරය නිසා මම එහෙම කියන්න එනිසා අද අපි කතා කරන්න යන මේ පදය සහ ඒකට යේසුස් වහන්සේ දුන්න අර්ථකථන ගැන අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු ඊට පස්සේ ගෝලයෝ කොහොමද ඒක වටහා ගත්තේ කියන එක ගැන අපි බලන්න යනවා ඒතර විවස්ථාව ඒ වගේම යේසුස් වහන්සේගේ ඉගැන්වීම යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ අවබෝධය සහ අර්ථකථනය අපි එකතැන බලන්න යනවා මොකද ඒක අපේ ජීවිතේට මම හිතනවා සෑහෙන වැදගත් අදාළයි මොකද දෙවියන් වහන්සේගේ සැලැස්ම අවබෝධ කරගෙන උන්වහන්සේ අභිප්‍රාය කරන දේ කරන පිණිස හොඳයි ද්විතීය කතාවේ විවස්ථාවේ ටෝරා එකේ ද්විතීය කතාවේ 36 වෙනි පදය අපි අද කියවන්න යනවා අපි ඒක කියවලා පොඩ්ඩක් තේරුම් ගමු එතකොට ද්විතීය කතාවේ 6 සමහරවිට 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය යේසු සමහරවිට මෝසස් විවස්ථාව ලීලා අවසාන පරිච්ඡේද වලට එනකොට මෝසස්ගේ අවසාන උපදෙස් මත තමයි ඒ ටික තමයි මේකේ තියෙන්නේ. ඒතර ඒ අවසාන උපදෙස් වලින් එකක් තමයි මෝසස් දෙන්නේ ඊශ්‍රායෙල් වරුන්ට. ඒතර අපි කියවමු ද්විතීය කතාවේ 36. නුඹ ජීවත් වෙන පිණිස නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මෙන්ද නුඹේ දේව වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන හැටියට නුඹේ දේව වූ ස්වාමීන් වහන්සේ නුඹේ සිතද නුඹේ හොඳයි දැන් මම දන්නවා මේක ගොඩක් වෙලාවට අහලා ඇති දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ මෙතන කතා කරනවා චර්මච්ඡේදන ගැන අපි දන්නවා චර්මච්ඡේදන කියන්නේ විවස්ථාවේ කොටසක් කියන එක නැත්නම් විවස්ථාවේ දෙයක් කියන එක එතකොට අපිට චර්මච්ඡේදන කිය ආපු ගමන් එන්නේ විවස්ථාව නැත්නම් නීතිය එතන ආදරය කියන එක එච්චර රැඳෙන්නේ නැති ආකල්පයක් සමහර අය තුල තියෙනවා. නමුත් මේ කතා කරලා කියන්නේ විවස්ථාව තුල දුන්න චර්මච්ඡේදනය ගැන විතරක්ම නෙමෙයි. මේ කතා කරන්නේ හදවත් චර්මච්ඡේදනයක් ගැන.
දැන් මේක මෝසස් ලියනකොට මේ කතා කරන්නේ අනාගත වාක්‍යයෙන්. මේක දැන් කරපු දෙයක් නෙමෙයි. මොකද මේ වෙනකොට ඊශ්‍රායල් සෙනඟ චර්මචේදනය කරලා ඉවරයි. ඒ නීති නැත්නම් ඒ ව්‍යවස්ථාවේ ඒ අඩංගු කොටස මේ වෙනකොට ස්ථාපිත වෙලා ඉවරයි. එතකොට ඒ ගැන අපහුව චර්මචේදනය ගැන කතා කරන්නේ. මේ කතා කරන්නේ අනාගතේ කරන්න යන දෙයක් ගැන. මෝසස් කතා කරලා කියනවා නුඹ ජීවත් වෙන පිණිස. දැන් මම ඒක පොඩ්ඩක් අන්තිමට තියන්නම්. හරි මම කැමති ඒක අන්තිමට තියන්න. ඊට පස්සේ කතා මේ කතා කරලා කියනවා ස්වාමී නැත්නම් දෙවියන් වහන්සේ නුඹ මුළු සිතින් මුළු ආත්මයෙන් දැන් උතන ආත්මෙන් කියන වචනය හෙබ්‍රු වචනේ නෙෆෙෂ් ඒ කියන්නේ සෝල් එක කියන එක නුඹේ මුළු සිතින් කියන්නේ හදවත ආත්මයෙන් නැත්නම් සෝල් එකෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන පිණිස හරි සමහර තැන්වල කතා කරනවා අපි දැක්කා දෙති කතාවේ 11 එහෙම තියෙනවා සේවය කරන පිණිස කියලා දැන් මේක සේවය කරන එක ගැන මේ කතා කරන්නේ මේ කතා කරන්නේ ආදරය කරන එක ගැන ප්‍රේම කරන එක ගැන හරි එතකොට ස්වාමී වූ දෙවියන් වහන්සේට නුඹ ප්‍රේම කරන පිණිස හරි ආදරය කරන පිණිස කොහොමද මුළු හදවතින් all your heart මුළු ආත්මෙන් ආත්මෙන් කියන්නේ soul එකෙන් හරි එතකොට මුළු ආත්මෙන් මුළු හදවතෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන පිණිස දැන් පොඩ්ඩක් අපි හිතමු මේ මුළු කියන වචනේ ඇයි දෙවියන් වහන්සේම අණක් දෙන්නේ දැන් මේකේ මේ කතාව කියනකොට මෝසස් මේ පදේ ඇතුලේ ඔක්කොම දෙනවා දෙවියන් වහන්සේගේ අරමුණ ඒක තුල ඒක අපිට දුන්නේ මොන අපේ යහපතටද නැත්නම් දෙවියන් වහන්සේට ඕන නිසාද බලහත්කාරයෙන් ආදරයක් ලබා ගන්න ඕන නිසාද එහෙම එහෙමත් සමාජයට අර්ථකථනය කරන්න පුළුවන් සමහර අය මේක දෙවියන් වහන්සේ බලහත්කාරයෙන් ආදරේ ඩිමාන්ඩ් කරනවා ඇයි එහෙම කරන්නේ එහෙම කරන්න හේතුව මොකද්ද එහෙම ඩිමාන්ඩ් කරලා ඒක නොකරම දඬුවම් කරනවා ඒක හරිද ඔන්න ඔය වගේ තර්ක විතර්ක ගොඩක් එන්න පුළුවන් ව්‍යවස්ථාව ගැන කතා කරනකොට දෙවියන් වහන්සේ ඇයි ඒක දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන දරදඬු පාලකයෙක් විදිහටද නැත්නම් ආදරෙන්ද ඇයි දෙවියන් වහන්සේ කියන්නේ ඊශ්‍රායල් සෙනඟට මුළු සිතෙන් මුළු සෝල් එක නැත්නම් ආත්මෙන් උන්වහන්සේට ආදරය කරන්න හරි දැන් එහෙම කියන හේතුව අපි ඉස්සෙල්ලා බලමු ඇයි කියලා ඊට පස්සේ බලමු උන්වහන්සේ කොහොමද ඒක කරන්න යන්නේ කියලා හරි ඇයි අපිට කිව්වේ ආදරය කරන්න කියලා මුළු සිතින් මුළු හදවතින් සහ මුළු සෝල් එකෙන් තමයි ඔයගලන්ට කියන්න මම මේ ඇන්තර මීට ඉස්සෙල්ලා පද මීට ඉස්සෙල්ලා අවස්ථාවකත් මේ ගැන මම කෙටියෙන් බෙදාගත්තා ඒ තමයි අපේ තුල තිබෙන ආදරය අපේ ඇතුළත මිනිස්යන් හැටියට අපි තුල තිබෙන ආදරය සීමා සහිතයි කොන්දේසි සහිතයි වෙන විදිහකින් කියනවා නම් අපි තුල තියෙන ආදරයට ග්‍රීක භාෂාවෙන් කියන්නේ ෆිලියෝ කියලා. ඒ කියන්නේ මම කෙනෙකුට ආදරය කරනවා ඒ කෙනාගෙන් මට යමක් ලැබෙන නිසා. එක්කෝ ඒ කෙනා මට ආදරය කරන නිසා, එක්කෝ ඒ කෙනාගෙන් මට යම්කිසි ප්‍රයෝජනයක් තිබෙන නිසා නැත්නම් මං ඒ කෙනා මගේ දරුවෙක් නිසා මොකක් හරි නිසා මං එයාට ආදරෙයි. මොකක් හරි හේතුවක් තියෙනවා කොන්දේසියක් තියෙනවා. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේ කතා කරන ආදරය ඊට වඩා වෙනස් ආකාරයේ ආදරයක්. ඒ ආදරය කොන්දේසි විරහිත වූ ආදරය. හරි කිසිම කොන්දේසියක් නැහැ ආදරයට. දෙවියන් වහන්සේ ඒකට අපි කියනවා අගාපේ ආදරය කියලා. හරි. එතකොට මේ අගාපේ කියන එක නැත්තම් මේ දෙවියන් වහන්සේගේ අසීමිත වූ සීමා රහිත වූ කිසිම සීමාවක් නැති කොන්දේසි විරහිත වූ ආදරය දෙවියන් වහන්සේ අපිට ආදරය කළේ විදිහට. හැබැයි අපි තුල තියෙන්නේ එක නෙමෙයි. දැන් මේ මෙතනදී මෝසස් අණ කරන්නේ ඒ අගාපේ ආදරයක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ නුඹේ ආදරය. ඒ කියන්නේ මනුෂ්‍යයා තුල තියෙන ආදරය. නුඹේ දෙවියන් වහන්සේට ආදරය කරන්න. දැන් අපි දන්නවා බයිබලයේ අපි කියනවා අපි උන්වහන්සේට ආදරය කරේ උන්වහන්සේ ඊට ඉස්සෙල්ලා අපිට ආදරය කරපු නිසා. හරි අපි දකිනවා යම් පත්‍රවල තියෙනවා. එතකොට අපි දෙවියන් වහන්සේට ආදරය කළේ ඇයි?
දෙවියන් වහන්සේ අපිට කලින් ආදරය කරපු නිසා. ඒතර කොන්දේසියක් තියෙනවා. උන්වහන්සේ මට ආදරය කරපු නිසා මම ආදරය කරනවා. හරි. ඒතකොට දෙවියන්ස අපිට කියන්නේ මේ ආදරය මුළු හදවතින් මුළු ප්‍රාණය නැත සෝල් එකෙන් දෙවියන් වහන්සේට දෙන්න. ඒ කියන්නේ මගේ සෝල් එකෙන් තමයි මේ ආදරය ඇති වෙන්නේ. ඒතර මගේ හදවත තියෙන්නේ සෝල් එකට සම්බන්ධව. එතකොට මම මේ 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 අධ්‍යයනය කරනකොට අද දවසේ අපි කරා මේ මොකද්ද අපේ ස්පිරිට් එක අපේ සෝල් එක අපේ ශරීරය සම්බන්ධව අධ්‍යයනයක්. ඒතර ඒ ඒ වෙලාවේ මම මේ ගැන විස්තර කරා ගොඩක් ඒ කණ්ඩායමට. දැන් අපි දන්නවා අපේ ස්පිරිට් එකක් තියෙනවා. මම මේ ස්පිරිට් කියලා ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන එක සිංහලෙන් පටලවගෙන තියෙන නිසා. අපේ ස්පිරිට් එකක් තියෙනවා. ඒ ඒ ස්පිරිට් එකට තමයි ශුද්ධාත්මයන් වහන්සේ හෝලි ස්පිරිට් සම්බන්ධ වෙන්නේ. එතකොට හෝලි ස්පිරිට් සම්බන්ධ වෙනවා අපේ ස්පිරිට් එකත් එක්ක. ඒ සම්බන්ධ වෙලා ස්පිරිට් එක නැත්තම් අපේ ආත්මය හරහා අපේ සෝල් එකට බලපෑම් ඇති කර නැත්තම් උගන්වනවා නැත්තම් වෙනස් කරනවා අපේ සෝල් එකේ ස්වභාවය. අපේ දැන් තියෙන මනුෂ්‍යාකාර මාංශික ස්වභාවය වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය හරවන අපි තුල ඇති කරන පිණිස. එතකොට මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ ආත්මයන්න් වහන්සේ අප තුළ ක්‍රියා කරන නිසා. හැබැයි ඒ ආත්මයන්න් වහන්සේ අප තුළ තබා තිබෙන නැත්නම් ආත්මයන්න් වහන්සේගේ ඵල කියලා අපි කිව්වහම ෆෘට් ඔෆ් ද ස්පිරිට් කිව්වහම ඒකේ තියෙන නමයක් ඔයගොල්ලෝ දන්නවා ගලා 32 කියනවා. ඒකේ ප්‍රථම එක තමයි ප්‍රේමය කියන්නේ අගාපේ. හරි. ඒතර දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අගාපේ ප්‍රේමය. හැබැයි අපි තුළ සෝල් එකේ තියෙන්නේ ස්වභාවයෙන් අගාපේ නෙමෙයි. ඒක කොන්දේසි කොන්දේසි ඇති වූ තියෙන සීමා සහිත වූ ෆිලියෝ කියන ආදරේ වෙන කෙනෙක්ට ආදරය කරන නිසා. ඒතර දෙවියන් වහන්සේ මේ මෝසස්ට කතා කරලා කියනවා. නැත්නම් මෝසස් කතා කරලා සෙනගට කියන්නේ ඔබේ ෆිලියෝ එක ඔබේ ආදරය මුළු සිතින් මුළු හදවතින් දෙවියන් වහන්සේට දෙන්න. ඒ වගේම ඔබගේ මුළු ආත්මය නැත්නම් සෝල් එක තනිකර දෙවියන් වහන්සේට ආදරය කරන මුළු සෝල් එකේ. හරි. ඒ කියන්නේ ෆිලියෝ සම්පූර්ණ. ඒතර වෙන කෙනෙකුට ඒක බෙදලා දෙන්න බෑ. එපා. දැන් වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ. අපි කුඩා කාලේ ඉඳලා අපේ මේ සමාජය තුළ මේ සමාජය තර නෙමෙයි ඕන සමාජයක අපි මිනිස්සුන් පුරුදු වෙලා තියෙන්නේ අර ෆිලියෝ කියන ආදරය දෙන්න. අපිට අගාප එකක් නැහැ. ඒක ස්ථිර වෙනවා. පේදුරුතුමා කතා කරනකොට ඔයගොල්ලෝ දන්නවා යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වුණාට පස්සේ පේදුරුතුමාලා කට්ටිය බෝට්ටුවේ ගියා මාළු වලන්න ගියාම යේසුස් වහන්සේ එතනට ඇවිල්ලා ඉඳලා කතා බහක් යනවා. යේසුස් වහන්සේ කතා කරලා පේදුරුස්ගෙන් අහනවා පේදුරුස් නැත්නම් සීමොන් ජෝනාගේ පුත් සීමොන් ඔබ මට ආදරේද? එතන සිංහල බයිබලෙන් ආදරේ කියලා දුන්න සිංහල වචනය ඇරෙට එතන අහන්නේ අගාපේද? ඔබ මට අගාපේද? ඒතර පේදුරුස් උත්තර දෙන්නේ ඔව් ස්වාමිනී මම ෆිලියෝ. එකෙන් අදහස් කරන්නේ පේතුරුස් ගාව උපත්ති නැත්තම් ස්වභාවිකව අගාපේ නැහැ. හරි. ඒක නිසා යේසුස් වහන්සේ ඇහුවාම අගාපේද කියලා පේතුරුස් ඔව් කියනවා කියලා කියන්නේ ෆිලියෝ කියලා. ඒකට හේතුව පේතුරුස් දැනගෙන හිටියා ෆිලියෝ නැහැ කියලා. අනිත් එක මේක දැනන් හිටියා පේතුරුස් දැනන් හිටියා ව්‍යවස්ථාවට අනුව දෙවියන් වහන්සේ ඉල්ලන්නේ ඒ මුළු ෆිලියෝ ආදරය පේත්‍රස්ගේ. ඒතර පේත්‍රස් මොකද කරන්නේ? ඒ ද්විතීය කතාවේ කතා කරන ඒ ආඥාවට අනුව දෙවියන් වහන්සේට ඒ ෆිලියෝ එක දෙනවා. ඒ ආදරය දෙනවා. හරි. ඒකයි. ඒතර දෙවියන්සට කතා කරලා ඉන්නනම් මේ පේත්‍රස් කතා කරලා කියනවා ඕ ඕ ඕ ස්වාමිනේ මම ෆිලියෝ. ඒතර මේ ව්‍යවස්ථාවේ ද්විතීය කතාවේ දෙවියන් වහන්සේ ඉල්ල නැත්නම් මෝසස් කතා කරලා සෙනගට කියන ඒ ව්‍යවස්ථාවේ ආදරය ව්‍යවස්ථාවේ ඉල්ලන ආදරය මුළු සිතින් හදවතින් මුළු සෝල් එකෙන් මට ආදරය කරන්න කියලා කියන දේ තමයි පේතුරුස් දෙන්නේ යේසුස් වහන්සේට මුළු. හරි. එතකොට ඇයි අපිට ඒක කියන්න කිව්වේ? ඇයි අපිට එහෙම ආදරය කරන්න කියලා කිව්වේ? දැන් දෙවියන් වහන්සේ ඒක කියන හේතුවක් තියෙනවා. ඇයි අපිට කියන්නේ? ඒකට උත්තරේ මේ පදේම තියෙනවා. මොකක්ද දන්නවද? නුඹලා ජීවත් වෙන පිණිස.
because නොබලා ජීවත් වෙන්නේ. ඒක මේ 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 කතා කරන්නේ ජීවත් වෙනවා කියලා අදහස් කරන්නේ මේ හුස්ම ගන්න මේ ලෝක ජීවිතය ගැන නෙමෙයි. මේ අදහස් කරන්නේ සදාකාලික ජීවනය. නොබලා සදාකාලික ජීවනය ලබන පිණිස මොකද කියන්නේ? මුළු සිතින් මුළු සෝල් එකෙන් දෙවියන් වහන්සේට ආදරය කරන්න. හරි. ඒක තමයි ආඥාව. හරි. ඇයි මං කියනනම් කොහොමද එහෙම නොවුනොත් ජීවත් නොවෙන්නේ කියලා. ඔබ දන්නවද? මේක හොඳට ඔබ අල්ලගත්තු නැත්නම් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් මං හිතනවා ඔබ ගොඩාක් 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 දේවල් වලින් ප්‍රශ්න වලින් ඔබට නිදහස් වෙන්න පුළුවන් වෙයි. ඔබ දන්නවද? අපිට තියෙන නැත්තම් කිතුණු අයට තියෙන ලොකුම ප්‍රශ්නය නැත්තම් අද සභාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සභාවට ගොඩාක් වෙලාවට හැම තැනම කතා කරන දේ තමයි ප්‍රේමේ නැහැ ආදරේ නැහැ කියන එක. හරි. දැන් ඇයි එහෙම කියන්නේ? ගොඩක් තැන්වල ගොඩක් අය කිතුණුවන් අනිත් කෙනාට ආදරය කරන්නේ ෆිලියෝ ආදරේ. සීමා සහිත වූ ආදරේ. හරි. එතකොට මොකද වෙන්නේ? ඒ ආදරය රඳා පවතින්නේ අනිත් කෙනාගේ ප්‍රතිචාරය මත. ඒක සභාව ඇතුලේ සේවය කරන අය නොකරන අය පොදුවේ වුණත් දැන් මම කැමති නෑ අපේ සභාවේ පාස්ටර්ලා නෑ. නමුත් මම නිකන් සාමාන්‍ය සමස්තයක් විදිහට ගත්තොත් එහෙම සභාවක නායකයෝ ඉන්නවනේ සභා පාලකවරු පාස්ටර්ලා. දැන් ඒ අයත් එක්කත් සෙනග අමනාප වෙන්නේ ගොඩක් වෙලාවට. හේතුව මොකද? එයා තුල ප්‍රේමය නැහැ කියලා කියනවා. ඒ මොකද එයා බලාපොරොත්තු වෙනවා ඒකේන ආදරය කරොත් තමයි එයා ආදරය කරන්නේ. එතකොට එයා තුල තියෙන්නේ මොකද? ෆෙලියෝ ආදරය. හරි. අනිත් කෙනාගේ ආදරය මත රඳා පවතිනවා තමන්ගේ ආදරය. එහෙම නැත්නම් අනිත් කෙනාගේ ප්‍රතිචාරය මත. දැන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අපිට කිව්වේ යේසුස් වහන්සේ අපිට ආදරය කළා වගේ අපිත් එකිනෙකාට ආදරය කරන්න. ඒක තමයි ආඥාව. එතකොට ඒ ආඥාව අපි කඩනවා. සභාව ඇතුලේ ඉන්න ගොඩක් අය යේසුස් වහන්සේ දුන්න අලුත් ආඥාව කඩනවා. පිළිපදින්නේ නැහැ. ඇයි? යේසුස් වහන්සේ ආඥාවක් දීලා කියනවා. ඒක අනක්, ඒක ඉල්ලීමක් නෙමෙයි. යේසුස් වහන්සේ කරපු ඉල්ලීමක් නෙමෙයි. ඔය බලන්න යොහන් පොතේ 13 14 පදවල කියනවා. ඒ පරිච්ඡේදවල කියනවා මොකද්ද? මම නුඹට අලුත් ආඥාවක් දෙනවා. ඒක යේසුස් වහන්සේගේ ආඥාව. මොකක්ද ආඥාව? මම නැත්නම් යේසුස් වහන්සේ නුඹට ප්‍රේම කළා වගේ නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න. එහෙම කියලා කියනවා. නුඹලා එකිනෙකාට ප්‍රේම කරනකොට ලෝකයා දැනගන්නවා නුඹලා මාගේ ගෝලියෝ බව. හරි. එතකොට මොකක්ද යේසුස් වහන්සේ ඉල්ලන ආදරය? මොන ආදරයද? යේසුස් වහන්සේ කරපු ආදරය. යේසුස් වහන්සේ අපිට ෆිලියෝ නෙමෙයි ආදරය කරේ. උන්වහන්සේ අපිට හැඟීමෙන් ආදරය කළේ නැහැ. උන්වහන්සේ අපිට සීමා සහිත ආදරයක් දුන්නේ නැහැ. යේසුස් වහන්සේ අපිට ආදරය කළේ සීමාවක් නැතුව, සීමා රහිතව. හරි. ඒ අගාපේ. ඒතර යේසුස් වහන්සේ ආඥාව මොකද උන්වහන්සේගේ? යේසුස් වහන්සේ අගාපේ කරා. දැන් කියනවා එකිනෙකාට අගාපේ දෙන්න. හැබැයි ඒක දෙන්න බැරි වෙනවා. ඇයි ඒ? මා තුල තියෙන ෆිලියෝ මං ඒක තමයි බෙදලා දීලා තියෙන්නේ කට්ටියට. මගේ පවුලේ අයට, මගේ සභාවේ අයට මං ආදරය කරන, මට යහපත කරන ඔක්කොටම දීලා කොටසක් අපි දෙවියන් වහන්සේටත් දෙනවා. හරි. ඒක තමයි සාමාන්‍ය අපේ ස්වභාවය. ඒතර මගේ සෝල් එකේ තියෙන ආදරය මං බෙදලා මං මෙයාට ටිකයි, මෙයාට ටිකයි, මෙයාට ටිකයි, මෙයාට ටිකයි දෙවියන් වහන්සේටත් දෙනවා. හැබැයි දෙවියන් වහන්සේල්ලේ ටිකක් නෙමෙයිනේ. දෙවියන් වහන්සේ ඉල්ලන්නේ මොකද්ද? මුළු හදවතින් මුළු සෝල් එකෙන් සම්පූර්ණ දේ උන්වහන්සේට දෙන්න. සම්පූර්ණ දේ උන්වහන්සේට දෙන්න. ඇයි එහෙම දෙන්න කිව්වේ? මම ෆිලියෝ කියන ආදරය, මගේ තියෙන මගේ ආදරය මම සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේට දුන්නාම දෙවියන් වහන්සේගේ අගාපේ ආදරය මා තුළට ගලා එන්න සලස්වනවා. මොකද දෙවියන් වහන්සේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරන්නේ මගේ තුල, මගේ ආත්මයත් එක්ක.
සම්බන්ධ වෙනවා. ඒතර මගේ ආත්මයට මගේ ස්පිරිට් එකට ශුද්ධ ආත්මය නැස නැත මේ 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 හෝලි ස්පිරිට් එක මොකද කරන්නේ අපිට දෙනවා ඒ ඒ ඒ අගාපේ ආදරය. ඒ අගාපේ ආදරය දෙවියන් වහන්සේ මා තුල වැගිරුවාම මට පුළුවන් වෙනවා ඒ ආදරෙන් අනිත්‍යයට ආදරය කරන්න. ඒතර මම අනිත්‍යයට ආදරය කරන්නේ ෆිලියෝ නෙමෙයි. මොකද ෆිලියෝ ඔක්කොම මන්ද වෙනසට දීලා කරයි. මගේ තියෙන මුළු ආදරය මුළු සිතින් මුළු හදවතින් මුළු ආත්මෙන් මම දෙවියන් වහන්සේට දීලා ඉවරයි. වෙන කාටවත් දෙන්න බෑ ඒක. මුළු කිව්වම මුළු දෙන්නම ඕනේ. All your heart, all your soul. සම්පූර්ණ. ඒතර ඒක දුන්නට පස්සේ සම්පූර්ණ දෙය දෙවියන් වහන්සේට දුන්නා. තව කොටසක් දෙන්න බෑනේ කාටවත්. නේද? ඒතර එහෙනම් මම හිස් වෙනවා. ඒතර මම කොහොමද ආදරය කරන්නේ? අගාපේ. ඒක කොහෙන් දෙන්නේ? දෙවියන් වහන්සේගෙන්. මම දෙවියන් වහන්සේට මගේ ෆීලියෝ දෙනකොට දෙවියන් වහන්සේ මට අගාපේ දෙනවා. මේක හරි එක්ස්චේන්ජ් එකක් වගේ. අන්න එතකොට මොකද නේද වෙන්නේ? මම අනිත්‍යයට ආදරය කරනවා. යේසුස් වහන්සේ දුන්න ආඥාව මට තියන්න පුළුවන් වෙනවා. වෙන අය මට ආදරේ නොකලත් මට යාට ආදරේ කරන්න පුළුවන් වෙනවා. වෙන අය මට රිද්දුවත් මට යාට ආදරේ කරන්න පුළුවන් වෙනවා. වෙන කෙනෙක් මට වේදනාවක් දුන්නත් මට යාට ආදරේ කරන්න පුළුවන් වෙනවා. ඇයි? මම ෆිලියෝ නෙමෙයි අගාපේ. මේක අද උත්සාහ කරනවා මේ අගාපේ කියන එක දන්නවා ගොඩක් අය. මේක ඇති කරගන්න පුදුම ට්‍රයි එකක් දෙනවා. අනේපා. ඔයාගේ ඇතුලෙන් මේ අගාපේ හදාගන්න බෑ. ඒ අගාපේ එන්නේ දෙවියන් වහන්සේගෙන් විතරයි. ඒක දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. මොකද දෙවියන් වහන්සේ අගාපේ. ඒක යොහන් පොතේ කියනවා. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. ඒ මොකද්ද? දෙවියන් වහන්සේ අගාපේ. ඒතර දෙවියන් වහන්සේ අගාපේ නම් ඒ අගාපේක මට දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. මාතුල ඇති කරගන්න උත්සාහ කරන්න එපා. ඔළුව කහගෙන මිරිකගෙන තරුණනේ කරන්න එපා. වැඩක් නැහැ. හැබැයි අපි කරන්න ඕන දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේ දුන්න ආඥාව. ආඥාව දුන්නා. මොකද්ද? ඔබේ මුළු සිතින් මුළු හදවතින් මුළු ආත්මයෙන් ඒ ෆිලියෝ එක ඔයාගේ ආදරේ සම්පූර්ණ දෙවියන් වහන්සේට දෙන්න. වෙන කිසි කෙනෙකුට දෙන්න එපා. ප්‍රශ්න ඇති වෙන්නේ නැති නේද? බය වෙන්න එපා. දෙවියන් වහන්සේ අගාපේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔයා මුළු ෆිලියෝ එක දෙවියන් වහන්සේට දෙනකොට දෙවියන් වහන්සේගේ අගාපේ ආදරය වාතුල පුරවනකොට ඔයා ඒ කෙනාට ඔයා ආදරය කළාට වැඩියෙන් ආදරය කරන්න යනවා. මොකද දෙවියන් වහන්සේ ඒ කෙනාට ඔයාට වැඩිය ආදරේ. කියන්නේ ඔයා යාට ආදරය කරනවට වඩා දෙවියන් වහන්සේ යාට ආදරේ. ඒ ආදරේ මම දලා බාගත්තාම මට පුළුවන් වෙනවා ඒ දෙවියන් වහන්සේගේ ආදරෙන් ඒ කෙනාව ආදරය කරන්න ඒ කෙනාට. එතකොට මගේ අතින් පාපේ සිදු වෙන්නේ නැහැ. එතකොට මගේ අතින් පාපේ සිදු වෙන ප්‍රේමයේ පෞරාශයක් නැසයි කියලා කියන්නේ. වසදමයි කියලා කියන්නේ. ඒකයි අදහස. මම ආදරය කරනකොට මම දෙවියන්සිට ආදරය කරනකොට මම පාපේ කරන්නේ නැහැ. මගේ සහෝදරයට මම ආදරය කරනකොට මගේ අසල්වැසියට මම ආදරය කරනකොට පාපේ කරන්නේ නැහැ. යේසුස් වහන්සේගෙන් අහුවන එකපාරක් ඇවිල්ලා ප්‍රශ්නයක් නේද අර විවස්ථාවේ තියෙන ග්‍රේටස්ම කමාන්ඩ්මන්ට් එක මොකද්ද කියලා මම හිතන්නේ මම මේක එදා කතා කරා සඳ. මුළු සිතින් මුළු ආත්මෙන් දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඒ හා සමාන දෙවනි ආඥාවක් තිබේ. නුඹට මෙන් නුඹ අසල්වැසියට ප්‍රේම කරන්න. මේ විවස්ථාව මේ ආඥා දෙක මත මුළු විවස්ථාවත් ප්‍රපේතුරු තරඳා පවතිනවා කියලා කියනවා. ඒ අයියේ ඒ ආදරය කරනකොට පාපේ කරන්නේ නැහැ. එතකොට තමයි සදාකාලික ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි අපිට එහෙම ආදරය කරන්න බැරි? ඇයි අපිට එහෙම කරගන්න බැරි? අන්න එතකොට තමයි මේ පදේ තියෙන ඉතුරු ටික අපි කියවන්නේ. පොඩ්ඩක් ආපහු දාන්න ඒ පදය. දෙති කතාවේ 36. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. ඔගලන් කියවයි. එසේ කරන පිණිස නුඹලා නුඹලාගේ දරුවන්ගේ සිත් ඒ කියන්නේ හදවත් heart එක දෙවියන් වහන්සේ චර්ම ඡේදනය කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා චර්ම ඡේදනය කියන්නේ මොකක්ද කියලා. චර්ම ඡේදනය කියන්නේ වැස්මක් තියෙනවා කපලා දානවා. හරි. එතකොට වැස්ම කපා දමනවා. එතකොට හදවත වැහිලා තියෙනවා මොකක් හරි දෙයකින්. ඒ හදවත වැහිලා තියෙන දේ කපනවා. චර්ම ඡේදනය කරනවා. කවුද කරන්නේ? දෙවියන් වහන්සේ. මිනිස්සුන්ගේ හදවත් මේ ෆිලියෝ කියන ආදරයෙන් වැහිලා තිබුණා. ඒ ෆිලියෝ කියන ආදරය
හැඟීම් නිසා ඇතිවෙන ආදරය. ඒක මනුෂ්‍ය ආදරය, මාංශික ආදරය. මෙන්න මේ ආදරයෙන් සැබෑ ආදරය වැසිලා තිබුණා. ඒක වැහෙන්නේ හදවත වහගෙන ඉන්නවා. ඔබ දන්නවනම් ඔබට මට පින්තූරය දාන්න විදිහක් නෑ ආද? සෝල් එක තියෙනවා ස්පිරිට් ඒක ඇතුලේ ස්පිරිට් එකක් තියෙනවා අපි රවුමක් ගත්තොත් මෙන්න සෝල් එක කියලා ස්පිරිට් එක ඇතුලේ තිබුණොත් ඒ ස්පිරිට් එකයි සෝල් එකයි සම්බන්ධ කරන කොටස තමයි මේ හાર્ට් එක කියන්නේ එතකොට උතර හાર્ට් එකේ කොටසක් සෝල් එකට විවෘතයි අනිත් කොටස ස්පිරිට් එකට විවෘතයි හරි එතකොට ශුද්ධාත්මයන් වහන්සේ මගේ ආත්මයත් එක්ක එකතු වෙලා ස්පිරිට් එකත් එක්ක එකතු වෙලා ඒ අගාපේ ආදරය ස්පිරිට් එක හරහා මගේ හදවත හරහා දෙන්න හදනකොට සෝල් එක පැත්තේ තියෙන හදවතේ කොටස වැහිලා තියෙනවා ෆිලියෝ ආදරේ හරිද වැස්ම තියෙනවා මේ වැස්ම තමයි දෙවියන් වහන්සේ කියන්නේ කපනවා කියලා චර්ම ඡේදනය කියන්නේ ඒකයි circumcise කියන්නේ ඒකයි circumcise your hearts ඔබගේ හදවත් circumcise කරන්න චර්ම ඡේදනය කරන්න ඇයි ඒ වැස්ම කපලයින් කරන්න එතකොට අර අගාපේ ආදරය ගලාගෙන යනවා හරි එතකොට ඒ ගලාගෙන ඉන්න නම් මගේ ෆිලියෝ ආදරය ඔයාට දෙන්න නැන්නේ එතකොට තමයි ඔයා ජීවත් වෙන්නේ අන්න එතකොට තමයි ඔයා ජීවත් වෙන්නේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද සදාකාලික ජීවනය ලබන්නේ එතකොට අපේ හදවතේ තියෙන මේ වැස්ම නැත්තම් අපි මේ ෆිලියෝ ආදරේ බෙදලා 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 දෙන වැස්ම හරි මිනිස්සුන්ටත් බෙදෙනවා ගෙදර ආයට හැමෝටම චර්ච් එක ඇයට ඔක්කොටම ෆිලියෝ බෙදලා දෙනවා සරත් ෆිලියෝ එකක් දෙනවා ඒක තමයි වැස්ම ඒ වැස්ම කපලයින් කරන්න ඒක තමයි ඔයා දාගෙන ඉන්න ආකල්පය හදවතේ ආකල්පය ඒක අයින් කරන්න අයින් කරලා මුළු ෆිලියෝ එක මුළු හදවතෙන් මුළු ආත්මයෙන් සෝල් එකෙන් දෙවියන් වහන්සේට වාගේ ඔයාගේ ආදරය දෙන්න හරි අන්න එතකොට ඔයාට දෙවියන් වහන්සේගේ ආදරය ගලා එනවා දැන් මේක තමයි විවස්ථාවේ අපිට කිව්වේ එතකොට මේ දෙවියන් මොසෙස් කතා කරලා කියනවා දෙවියන් වහන්සේ අනාගතේදී God will circumcise your heart ඒක අනාගතේ එක සිද්ධ වුණේ යේසුස් වහන්සේ තුලින්. යේසුස් වහන්සේ ආවා මනුෂ්‍යාකාරයෙන්. ඇවිල්ලා දෙවියන් යේසුස් වහන්සේ උගන්වනවා මේ ආදරය ගැන. මේ විවස්ථාවේ මේ පදේ ගැනම යේසුස් වහන්සේ කතා කරලා කියනවා මතේ 22. අපි පොඩ්ඩක් කියමු මේක. මතේ 22:37. මතේ 22:37 අපිට කතා කරලා කියනවා මේක තමයි අර ප්‍රශ්නේ. මේක තමයි අර අහන්න ප්‍රශ්නේ. මොකද්ද greatest commandment එක? උසස්ම ආඥාව මොකද්ද? කියවන්න. මතෙව් 22:37 කියවන්න. උන්වහන්සේ ඔහුට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දේව වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමු. ඊළඟ පදේ කියවන්න. මේක උතුම් වූ පළවෙනි ආඥාවය. අහහ. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් නුඹට උතුම් ආඥාව තමයි ඔබේ මුළු හදවතෙන් හાર્ට් එකෙන් ඔබේ මුළු සෝල් එකෙන් දෙවියන් වහන්සේට ආදරය කරන මුළු ශක්තිය මුළු බුද්ධියෙන්. ඒතර කියනවා ඒහා සමාන ඒකට දෙවනි නැහැ. ඒකට යටත් නැහැ. ඒකට වඩා සුළු නැහැ. ඒහා සමානම වැදගත් තවත් ආඥාවක් තියෙනවා. ඒ තමයි නුඹට මෙන්න ඔබේ අසල් වැසියට ප්‍රේම කරන්න. දැන් ඕක තමයි යේසුස් වහන්සේ අලුත් ආඥාවක් විදිහට අපිට දුන්නේ මා නුඹට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න. හරි මානුඹට ප්‍රේම කළාක් මෙන්න ඒක අලුත් ආඥාව. යේසුස් වහන්සේ දුන්න. හරි. එතකොට මානුඹට ප්‍රේම කළාක් මෙන්න අගාපේ කළාක් මෙන්න නුඹලාත් එකිනෙකාට අගාපේ. හරි. එතකොට ඒ අගාපේ වලින් මං අනිත් අයට ආදරය කරන්න නම් මාතුල අගාපේ තියෙන්න ඕනේ. මට කොහෙන්ද අගාපේ එන්නේ? මට එන්නේ දෙවියන් වහන්සේගෙන්. මාතුල ෆිලියෝ තියෙනවා නම්
මට අගාපේ ගන්න බෑ. ඒ නිසා මාතුල ෆිලියෝ එක සම්පූර්ණ මන් දෙවියන් වහන්සේට දෙනවා. හරි. උන්වහන්සේ මගෙන් ඉල්ලන්නේ ඒකනේ. දැන් ඔයාගෙන් සල්ලි ඉල්ලුවද උන්වහන්සේ? ඔය සමහර අය සල්ලි ඉල්ලුවට දෙනවා සල්ලි ඉල්ලන්නේ නැහැ. කරදර වෙන්න එපා. හරි. ඔයාගේ වස්තුවක් දෙවියන් වහන්සේට වැඩන්නේ නැහැ. ඔයාගේ සල්ලි දෙවියන් වහන්සේට වැඩන්නේ නැහැ. ඒ සියලු දෙයට වඩා දෙවියන් වහන්සේ ආශා කරන බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. මෙන්න මේ ආඥාව යේසුස් වහන්සේත් කියපු ආඥාව. ඔයා ඉෂ්ට කරන එක. මොකද්ද? මුළු සිතින් මුළු හදවතින් මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඔයාගේ ආදරේ උන්වහන්සේ ඉල්ලනවා. ඒ ඉල්ලන්නේ ඇයි? ආදරේ එයා බලහත්කාරයෙන් ගන්න නෙමෙයි. අපේම යහපතට. මොකද අපි ගාව තියෙන ආදරේ උන්වහන්සේට දුන්නාම උන්වහන්සේ අපිට අගාපේ ආදරය දෙනවා. අන්න ඒ ආදරයෙන් අපිට පුළුවන් වෙනවා අසල්වැසියට ආදරය කරන්න. යේසුස් වහන්සේගේ ආඥාවට අනුව එකිනෙකාට ආදරය කරන්න. දැන් මේක තමයි යේසුස් වහන්සේ ඉගැන්නුවේ ගෝලයන්ට. ඒතර ගෝලයෝ කොහොමද මේක අර්ථවත් කරගත්තේ? නැත්නම් ගෝලයෝ කොහොමද මේක වටහා ගත්තේ? ගෝලයෝ කොහොමද මේක අනිත් අයට ඉගැන්නුවේ? අපි ඒක දකිනවා යොහන්ගේ ලිපියේ එක යොහන් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ. අපි කියමු එක යොහන් තුනේ නමය. එක යොහන් තුනේ නමය ඉඳලා. එක යොහන් තුනේ නම්වෙනි පදේ ඉඳලා පල්ලෙහාට කියවනකොට අපිට තේරෙනවා යොහන් අදහස් කරේ මොකද්ද? නැත්නම් යොහන් තේරුම් ගත්තේ මොකද්ද? යේසුස් වහන්සේ උගන්වපු දේ යොහන් කොහොමද අනිත් අයට මේක මම කැමති මෙහෙම දෙයක් කරන්න. අපි 8 ඉඳලා කියවමු. 9ට එන්න කලින් 1 යොහන් 3 8 ඉඳලා කියවමු අපි. මොකද එතන තියෙන පොඩි පොඩි රහසක් තව ඉලිදරව් කරන්න මට ඕගලන්ට. 8 වෙනි පදේ ඉඳලා. රයිට්. පෞකාර තැනැත්තේ යක්ෂයා ගෙන්නේ. මක් නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිස. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස. දැන් හොඳට බලන්න ඔතන. යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන පිණිසයි දෙවියන් වහන්සේගේ පුත්‍රයාත යේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ. හරිද? පාපය. යක්ෂයාගේ ක්‍රියාව. යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන්න මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වුණා කියලා ඊළඟට කියන්නේ මොකද්ද? ඊළඟ පදේ. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව කරන්නේ නැත. අහහ. මක් නිසාද? ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. අහහ. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව කරන්නට ඔහුට නොපුළුවන්. දැන් මේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කෙනා පව් කරන්නේ නැහැ. මක් නිසාද? දෙවියන් වහන්සේගේ බීජය ඔහු තුල තියෙන නිසා ඔහුට පව් කරන්නට බෑ. හරි. දැන් ඔක කිව්වම අපි දන්නවා පව අපේ ගැන අපිට ගොඩාක් අර්ථ කතන දෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් වැඩි දුර වැඩි මෙහෙම කරන්න නැතුව ඊළඟ පදේ කියවන්න. මේන් දෙවියන් වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. අහහ්. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන් වහන්සේගෙන් නොවේ. දැන් පොඩ්ඩක් ඉන්න. ධර්මිෂ්ඨකම් නොකරන්නෙක්වත් තමන්ගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. හා. දැන් ඉස්සෙල්ලා කතා කරේ මොකද්ද? ඉස්සෙල්ලාම කිව්වේ මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වුණේ යක්ෂයාගේ ක්‍රියාවන් විනාශ කරන පිණිසයි. හරිද? ඊට පස්සේ කතා කරලා කියනවා මේ ආකාරයෙන් ඊට පස්සේ කතා කරලා කිව්වා පාපේ කරන්නේ නැහැ කියලා දෙවියන්සෙන් ඉපදි සිටින කෙනා. ඊට පස්සේ කිව්වා මේ ආකාරයෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයි යක්ෂයාගේ දරුවෝ එළිදරව් වෙනවා. ඒතර කවුද එළිදරව් වෙන්නේ? මොකද්ද වෙනස? දෙවියන් වහන්සේගේ දරුවෝ ධර්මිෂ්ඨකම් කරනවා, තම සහෝදරයාට ප්‍රේම කරනවා. අගාපේ. එහෙම නොකරන කෙනා යක්ෂයාගේ. දමන්නේ මේ කියන්නේ බයිබලේ තියෙන්නේ. ඒතර දෙවියන් වහන්සේගෙන් ඉපදි සිටින කෙනා පාපේ කරන්නේ නැහැ. ධර්මිෂ්ඨකම් කරන කෙනා සහ සහෝදරයට ආදරය කරන කෙනා දෙවියන් වහන්සේගෙන්. ධර්මිෂ්ඨකම් නොකරන සහෝදරයට අගාපේ නොකරන කෙනා මොකද්ද? යක්ෂයා. හරිද? පැහැදිලිද? ඊළඟ පදෙත් කියවන්න. මක් නිසාද පටන් ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම් අප විසින් එකිනෙකාට ප්‍රේම කළ යුතු යන මේ. දැක්ක. යොහන් කතා කරලා කියනවා පටන් ගැන්මේ ඉඳලා
නුඹලා අහපු පණිවිඩය මොකද්ද? එතකොට එහෙනම් යේසුස් වහන්සේගේ ගෝලයන් විශේෂම යේසුස් වහන්සේත් එක්ක එකට හිටපු විශේෂම යොහාන් අපි දන්නවා යොහාන් දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට කොච්චර ආදරය කරාද කියලා කියනවනම් අර අවසාන රාත්‍රී භෝජනයේ වෙලාවේ යොහාන් යේසුස් වහන්සේගේ ලපැත්තට හේතු වෙලා හිටියේ ළඟින්ම හිටපු ගෝලයා හරි යොහාන්ට කියනවා ප්‍රේමයේ ගෝලයා කියලා හරි එතකොට ඒ යොහාන් කතා කරලා කියනවා පටන් ගැන්මේ ඉඳලා නුඹලාට ඒ කාටද සභාවට ඒ කියන්නේ ඊට පස්සේ යේසුස් වහන්සේ පිළිගත්තා ඒ කියන්නේ යොහාන්ලා කට්ටිය නැත්තම් ගෝලයන් සුභාරංචිය කියලා යේසුස් වහන්සේව පිළිගත්ත අයට පටන් ගැන්මේ ඉඳලා ඉගැන්නුවේ මොකද්ද එකිනෙකාට ආදරය කරන්න එකිනෙකාට ආදරය කරන්න එකිනෙකාට මොකක්ද ආදරය කරන්නේ ෆිලියෝ නෙමෙයි අගාපේ මොකද යේසුස් වහන්සේ කිව්වේ මම නුඹලාට ආදරය කරනවා නැත්නම් යේසුස් වහන්සේ අපිට ආදරය කරපු විදිහට තමයි අපිට අනිත්යට ආදරය කරන්න කියලා යේසුස් වහන්සේ අණක් දුන්නේ ඒතර පටන් ගැන්මේ ඉඳලා මේ ගෝලයන් ඉගැන්නුවේ කතා කරේ සභාවට ඉගැන්නුවේ සභාව දිරිමත් කරේ එකිනෙකාට ආදරය කරන්න එකිනෙකාට ආදරය කරන්න දැන් ඒ ආදරය මොකද්ද අගාපේ ඒ ආදරය ශුද්ධාත්මයන් වහන්සේගෙන් එන ආදරය උන්වහන්සේගේ ඵලය ශුද්ධාත්මයන් වහන්සේගේ ෆෘට් එක ඵලය මොකද්ද ප්‍රේමය අගාපේ ඒ ඒ ඒ ඒ ස්වභාවයෙන් ආදරය කරන්න හැබැයි අද මේ 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 අපේ තුල තියෙන ආදරයයි දෙවියන් වහන්සේගේ ආදරය අතර තියෙන වෙනස ගොඩක් අය දන්නේ නැහැ ඒගොල්ලෝ හිතනවා මේ ආදරය කරනකොට කෙනෙකුට ඒක තමයි දෙවියන් වහන්සේගේ ආදරය කියලා නැහැ ඒක ඔයාගේ ඇතිනවද කොහොමද දැනගන්නේ ඔයා දෙවියන් වහන්සේගේ ආදරයෙන් කෙනෙකුට ආදරය කරනවා නම් ඔයා ඒ ආදරය කරන කෙනා ඔයාට ගැහුවත් වට රිද්දුවත් වට රිදෙන්නේ නැහැ හැබැයි වට රිදෙනවා නම් එයා රැව්වත් එයා බැන්නත් සමහර විට ඔයා කතා කරනකොට ගණන් නොගෙන ගියත් ඔයාට රිදෙනවා නම් ඒ ෆෙලියෝ ආදරය ඒ වාගේ ආදරය ඒක දෙවියන්සේ ආදරය නෙමෙයි ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ ආදරය නෙමෙයි අන්න ඒකෙන් දැනගන්න පුළුවන් අපි තුල තියෙන්නේ ෆෙලියෝද මගේ ආදරේද නැත්නම් යේසුස් වහන්සේ දුන්න ශුද්ධාත්මයන් වහන්සේ දෙන ආදරේද කියන එක හරි අපි ගොඩාක් අය උත්සාහ කරනවා දෙවියන් වහන්සේගේ ආදරෙන් දෙවියන් වහන්සේට ආදරය කරන්න දෙවියන් වහන්සේ කියලා ඉල්ලන්නේ දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ නුඹේ ආදරය කියලා අපිට කිව්වේ අපේ තියෙන ආදරේ තමයි දෙවියන් වහන්සේ ඉල්ලන්නේ ඒකයි පේතෘස් යේසුස් වහන්සේට දුන්නේ පේතෘස් කතා කරපු වෙලාවේ ඔව් ස්වාමිනේ මම ෆිලියෝ කිව්වහම යේසුස් වහන්සේ කිව්වේ නැහනේ ඒක වැරදි විය පේතෘස් එහෙම නෙමෙයි ඔයා මට දෙන්න ඕනේ අගාපේ කියලා කිව්වද නෑ 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 දෙපාරක් අගාපේ කියලා අහලා තුන්වෙනි වතාවේ අහනකොට යේසුස් වහන්සේ ඇවි පේතෘස් උඹට ෆිලියෝද මොකද යේසුස් වහන්සේ දන්නවා මිනිස්සු ඇතුළ අගාපේ නැහැ අපේ තියෙන දේ උන්වහන්සේ ඉල්ලනවා මොකද උන්වහන්සේගේ දේ අපිට දෙන පිණිස දැන් ඕක අද සපලත්වයේ කට්ටිය කියන්නේ ඔයාගේ තියෙන වස්තුව දෙන්න කන කර දෙන්න කනේ තියෙන කරාබු දෙක දෙන්න රත්තරන් චේන් එක දෙන්න අතේ තියෙන ඔරලෝසුව දාන්න ගෙදර ඉඩම දෙන්න මොකද දෙනන්සේ අපි දෙන්නේ කියලා අනේ එහෙම එකක් නැහැ එක බොරු එක වංචාව එක හොරකම බොරුව ප්‍රෝඩාව බිස්නස් එක ඒවට අහුවෙන්න එපා දෙවියන් වහන්සේ ලෝකේ වස්තුව වැඩක් නැහැ දෙවියන් වහන්සේ ලෝකේ රත්තරන් ටික වැඩක් නැහැ උන්වහන්සේ මේ පොළේ තියෙන ඔක්කොම රත්තරන් වල අයිතිකාරය උන්වහන්සේ හිඟා කන්නේ නැහැ රත්තරන් ඇවිල්ලා ඔයාගේ හැබැයි වාගේ දෙයක් තියෙනවා උන්වහන්සේට ඕන ඔයා තුල යමක් තියෙනවා උන්වහන්සේට ඕන උන්වහන්සේ ඉල්ලන කොටිම ආඥාවකුත් දුන්නා මොකද්ද නුඹේ මුළු සිතින් නුඹේ මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ඒ ෆිලියෝ වාගේ ආදරය වාගේ මුළු කැපවීම දෙන්න වාට දෙන්න තියෙන එච්චරයි ආදරය මොකද ඒ ආදරය ආදරයට සමාන කරන්න බෑ ඒක මනුෂ්‍යාකාර වූ ආදරය ඒ ආදරෙන් ඔය ආදරය කරනකොට දෙවියන් වහන්සේ වාට ඔයාගේ ඇතුලේ ඇති කරනවා අගාපේ ආදරය ඒ අගාපේ දෙවියන් වහන්සේ වාතුල ඇති කරනවා
ඔයා හරහා අනිත් අයට ඒ ආදරය ගලායන පිණිස. ඔක තමයි මහත් වූ පූජාව දවසේ මහත් වූ මංගල්‍ය දවසේදී යේසුස් වහන්සේ ශබ්ද නගා කතා කරලා කිව්වා. යොහන් 7:37 කතා කරලා කියනවා. යමෙක් පිපාසානම් මා වෙතට එන්න. මොකද පිපාසා? මේ කතා කර යුදෙව්වන්ට මේ 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 ඒ ඒ මහත් වූ මංගල්‍යට අන්න ජාතින ඇවිල්ලා හිටියේ නෑ. මහත් වූ මංගල්‍යට ඇවිල්ලා හිටියේ යුදෙව්වෝ ව්‍යවස්ථාව තුල ඉන්න අය. ව්‍යවස්ථාව තුල තියෙන ප්‍රධාන ආඥාව මොකද්ද? ප්‍රධාන ආඥාව නම්බර් 1. නුඹේ මුළු සිතින්, නුඹේ මුළු ආත්මයෙන්, නුඹේ මුළු බුද්ධිය, නුඹේ මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඒකට විපස්සනා. යේසුස් වහන්සේ කියනවා මගේ ළඟට එන්න. මොකද යේසුස් වහන්සේ තමයි චර්මච්ඡේදනය අයින් කරේ. නැත්නම් හදවත් චර්මච්ඡේදනය කරේ යේසුස් වහන්සේ. මිනිස්සුන්ගේ හදවත් වැසී තිබෙන හදවත් අන්ධ වෙලා හිටව මිනිස්සුන්ගේ ඇස් ඇරියේ යේසුස් වහන්සේ විවස්ථාව ගැන. නැත්නම් යුදෙව්ව විවස්ථාව ගැන අන්ධ වෙලා හිටියේ. යේසුස් වහන්සේ මොකද කරේ? ඒකේ තියෙන ආදරය පෙන්නවා. ඒකේ තියෙන අර්ථය පෙන්නවා. ඒකේ තියෙන අභිප්‍රාය පෙන්නවා. දෙවියන් වහන්සේ අභිප්‍රාය කරපු දේ මිනිස්යන්ට පෙන්නවා. වැස්ම අයින් කරා. වැස්ම අයින් කරා. හදවත් චර්මච්ඡේදනය කරේ. යේසුස් වහන්සේ යුදෙව්වන්ගේ. හැබැයි යුදෙව් මොකද කරේ? යේසුස් වහන්සේව කුරුසය යන ගැහුවා. ඒ වගේම තමයි ගෝලෙව් ටික ගිහින් කතා කරලා මිනිසුන්ට කියනවා ඔයාගේ ආදරේ දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේගේ ආදරයෙන් අනිත්යට ආදරේ කරන්න. අගාපේ ආදරයෙන්. යේසුස් වහන්සේ කළා වගේ, සමිඳුන් කළා වගේ අපි එකිනෙකට ප්‍රේම කරන්න ඕනේ. යේසුස් වහන්සේ අපිට ආදරේ කළා වගේ අපි අනිත් අයට ආදරේ කළ යුතු වෙනවා. යේසුස් වහන්සේ ඒ වැස්ම ඇරියා. ඒ වැස්ම ඇරෙනකොට අපිට පුරුදු නෑ ඒක. ඒක අලුත් දෙයක්. ඇත්ත. මොකද යේසුස් වහන්සේ කිව්වා මේක අලුත් ආඥාවක් කියලා. උන්වහන්සේ ආදරේ කරපු විදිහට ආදරේ කරන්න. නැත්තම් යේසුස් වහන්සේගේ ආඥාව කොහොමද අලුත් ආඥාවක් වෙන්නේ? මොකද අපි කොහොමද මිනිසුන්ට ආදරය කරා? යුදෙව්ව කොහොමද ආදරය කරා? හරි, අසල් වැසියාට ආදරය කරන්න කියලා තිබුණා. හරි, ඒක අලුත් ආඥාවක් වෙන්නේ නැහනේ. කොහොමද අලුත් ආඥාවක් වෙන්නේ? අලුත් ආඥාව මොකද දන්නවද? යේසුස් වහන්සේ ආදරය කරපු විදියට. ෆිලියෝ ආදරය නෙමෙයි, අගාපේ ආදරය. ඒකට මොකද වෙන්න ඕනේ? වැස්ම අයින් වෙන්න ඕනේ. අපේ තියෙන අන්ධභාවය අයින් වෙන, අපේ ඇස් වලින් අපි වහගෙන ඉන්න, නැත්නම් අපි දාගෙන ඉන්න ආකල්පය, ආදරය ගැන අපේ තියෙන ආකල්පය අයින් කරන්න ඕනේ. අන්න එතකොට දෙවියන් වහන්සේ අපේ වැස්ම ඉවත් කරලා අපේ තියෙන සම්පූර්ණ ආදරය උන්වහන්සේට දෙන මාර්ගය අපිට පහදලා දෙනවා. අන්න එතකොට අපේට උන්වහන්සේගේ ආදරය ලැබෙනවා. යොහන් පොතේ 7 කියපු දේ යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ යමෙක් පිපාසානම් මා වෙතට එන්න. මා කෙරෙහි අදහන්නා තුලින්. යේසුස් වහන්සේ කෙරෙහි අදහන්නා තුලින්. අදහන්නා කිව්වේ? ආයා විශ්වාස කරන්නේ නැහැ එහෙම කන්නේ මේ. උන්වහන්සේ තුල රැඳෙන කෙනා තුලින්. උන්වහන්සේගෙන් අරන් බොන කෙනා තුලින්. දැන් බොන්නේ මොනවද? වතුර. එක එක දේවල් බොනවා. මෙතන යේසුස් වහන්සේ දැක්කේ වතුර කියලා. හරි. ජලය නැත්තම් වතුර සාමාන්‍යයෙන් වචනය නැත්තම් බයිබලයේ අර්ථවත් වෙන්නේ නැත්තම් සංකේතවත් වෙන්නේ දේව වචනයට. ඒතර යේසුස් වහන්සේ කියන්නේ වාක්‍යano. උන්වහන්සේගෙන් අරගන්න මොනවාද? වචනය. ආදරය අරගන්න. ආදරෙන් පිරු පිරි වචනය. මම එහෙම කියන්නම්. ආදරෙන් පිරුණා වූ වචනය උන්වහන්සේගෙන් අරගන්න. අරගෙන යේසුස් වහන්සේ කියනවා මගෙන් අරන් බොන්න. අතුලට දාගන්න. බොන්න බොන්න පුරවන්න. ඔයා හිස් වෙන්න. ඔයා කොහොමද බොන්නේ? ඔයා පිරිලන. මට ඒක කියන්න. ඔයාට පුළුවන් ද යේසුස් වහන්සේගෙන් අරන් බොන්න? ඔයා දැනටමත් ෆුල් නා. ඔයාගේ දේවල් වලින්. ඒ නිසා ඔයාගේ දේ හිස් වෙන්න. මොකද්ද? ඔයාගේ ආදරේ දෙවියන් වහන්සේට දෙන්න. ඒතරු හිස් වෙනවා. හිස්සලා උන්වහන්සේ ළඟට එන්න. පිපාසත්ත තමයි එන්නේ. පිරිච්ච කෙනා එන්නේ.
प्रवाहित वातु आदर तीन वकील वाट दिंड दिया नमूत दिव्यान महान से वागे आदर दुन हम वह हिस्वे नवा पिपास अन्नकोट अन्न यजुस्वास रंग याकि बोण याकि व्यूह मुखदे यजुस्वास मा के अदुले ओगे अतुलांत स्पिरीट अतुलांत अतुले जीवन दायक गंगावन जलय गलान जीवन दायक जीवन दायक जीवन दिन इकने अनित आयट जीवन दिन आदर वचन गलागने व्यवस्था निमे नीति रीति निमे अगापे अगापे गलागने ये उल्पत को शुद्धात्म वहां से आगे आत्मे तुलासा ओयागे आत्मे शुद्धात्म वहां से एकतुरा अभी दिव्यान वहां से दरो साक्षिधरण आत्मेन महंस अपे आत्मे क्यक्त अभी दिव्यान महंस के धर्व साक्षिधरण किल रोमाटे की नो इत आत्मेन वहंस मुखदरा नो अडुव ए आदर अपतु उलपतागे गलागने अंटे ये उलपत ओयागे नेमे ये उलपत ओया तुल इन्न मातु इन्न शुद्धात्मेन महंस एक उलपत नोसीदेन उलपत ए आत्मेन वहां से ए आत्मेन वहां से दिव्यान वहां से उन वहां से आत्मे येसुस वहां से तुल तिबुना सिटिया आत्मेन वहां से मतुल वासे करे अन्नकट ए आदर अन्नाट गलायन पिनीस एकट मम हिस्वेन्नो हिस्वेन्न गोमद मगे आदर मम उन्वासीन संपूर्ण मम इनके आदर करे एक बेदाने म मगे संपूर्ण दे मम दिव्यान वहां से दे मम आट वितरा आदर मे लोके मम मम आदर करो आट वितरा है भाई इट पास दिव्यान वहां से आदर मतु उल्प तक अतिवेन को अन्न ए आदर मम अनीट आदर करे आदर मगे तिबिच आदर वा बलवत् अन्नत को सतुराट प्रेम कर वाट मे कंबुल गहन की नाट आदर अनीत कंबुल हर वन स्टेपन गल गहन विलावे स्टेपंट गल वदीन विलावे स्टेपंट सेवन मुखद करे अने देवी अन्वांस ए आट अनुकंपा कर दाने मे वरदे गुलाम पिट तब मिस्टेपन की अये आदर निशा योहान कथाकरण आदर एक योहान कथाकरण आदर मुल सिट नुंबलाट इगन्नुवे मे कारण वै किल की ए आदर दिन हटि एकी निकाट आदर कर नतिकिना यक्षे अगापे आदरें तमंगे सहोदर अट आदर नोकर नकिना युहांटानुव यक्षे धर्मिष्टकम नोकर नकिना यक्षे ममने मेकिया एक युहान पोते तूने पपी की वकुट से मे आकार दिव्यान वहां से गे दरवोत यक्षे दरवोत प्रकाश वेनो मैनिफेस्ट वेनो मैनिफेस्ट वेनो प्रकाशवेण दिव्यान वहां से दर्व प्रकाशवेण येसुस वहां से आदर करपु विधि अट अनीट आदर करना येसुस वहां से आदर अपतु एन नाम फिरेन्न नाम एतु ए अपेतुन गलागने अन्न नाम अपितुतीन फिले आदर अपि दिव्यान वहां से संपूर्ण दिन वश एक मुलु सिति मुलु आत्मेन मुलु शक्तियन मुलु बुद्धियन मुलु संपूर्ण दे उन्मा से देना एक आलुद्याक अभी आलुद्यान में मोसस में क्यों हुआ व्यवस्था में क्यों हुआ अभी वेला तीन ने वैस्मक्ति बुना अभी अभी आकल्प वैस्मक्ति बुना देवियान वहां से येसुस क्रिस्तुस वहां से हरहा शुद्धात्मन वहां से गे दीमना व हरहा ए वैस्म अयंकला ए अनावे के तमें मोसस की हुए देवियान वहां से नुबला गे सित चर्म छेदने करना दैंग येसुस वहां से चर्म छेदने कर ले अपे सिथ चर्म छेदने कर वैस्म आईन कर ला तव दूरटा वैस्म तो लाइन पा वैस्मेंग एलियट वैस्मेंग एलियट है ए आदर अनित आदर करना ए आदर पौराशिया
ඇයි ඔය ආදරය කරනකොට පව් කරන්නේ නැහැ දෙවියන් වහන්සේට ආදරය කරනවා දෙනොත් විරුද්ධ පව් කරන්නේ නැහැ මිනිසුන්ට ආදරේ නම් මිනිසුන්ට විරුද්ධ පව් කරන්නේ නැහැ එහෙනම් ඔයගේ පාපය වෙන්නේ නැහැ එතකොට යොහන් 3 1 යොහන් 3 9 කියලා දෙවියන් වහන්සේගේ බීජය මොකද්ද ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ ආදරයේ ආත්මයන් වහන්සේ ආදරයේ ආත්මයන් වහන්සේ සනසිලිදායකයා උන්වහන්සේට ගොඩක් තියෙනවා සනසිලිදායකයානෝ මග පෙන්වන්න ධෛර්යමත් කරන්න බලයෙන් ආව දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ගොඩක් දේවල් තියෙනවා නමුත් උන්වහන්සේ ඒ සියල්ලට වඩා ආදරේ මොකද උන්වහන්සේගේ ඵලය ෆෘට් ඉස්ලාම් එක ප්‍රේමය ආදරේ එනිසා එක කොරින්ති 13 අපිට කතා කරලා කියන කාරණාව ඉෂ්ට කරන්න අපිට පුළුවන් වෙන්නේ අන්න ඒ ආදරය අපතුල ඉවර තිබුණොත් විතරයි හරි එනිසා මම කැමති අවසන් කරන්න අපි සම්පූර්ණ 1 කොරින්ති 13 කියවමු සාමාන්‍යයෙන් මේක මම දැකලා තියෙන්නේ weddings වල කියවනවා විවාහ මංගල මොනවාද මේවලදී කියවනවා මොකද ගොඩක් අය හිතනවා යා ඒක තමයි ආදරේ මේ විවාහව කරන වෙන දෙන්නට නෑ 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 ඒක කිව්වේ සභාවට විවාහ වෙන අයට නෙමෙයි කිව්වේ පාවුලතුමා එක ලිව්වේ විවාහ වෙන අයට නෙමෙයි පාවුලතුමා එක ලිව්වේ සභාවට මුළු සභාවට හරි අපි ගොඩක් කියවල බලමුද 1 කොරින්ති 13 එකේ ඉඳලා අවසානයේ දක්වා අපි කියවමු මම දන්න ඔයගොල්ලෝ කියවලා ඇති තව පාරක් අහමු අපි ඒක ඔයගොල්ලෝ කියවන්න එපා අහගෙන ඉන්න අපි කියවන්න මම මිනිස්යන්ගේද දේව දූතයන්ගේද භාෂා වලින් කතා කරෙන් නමුත් මට ප්‍රේමේ නැත්නම් හඬගසන පිත්තරට නොහොත් ශබ්ද පවත්වන අතුලකට සමාන වෙ සිටින්නි මට අනාගත වාක්‍ය කීමේ දීමනාව ඇතුව සියලු රහස්ද සියලු දැනගැන්මද දනින් නමුත් කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටින් නමුත් මට ප්‍රේමේ නැත්නම් මම හිස් වෙමි මා සන්තක සියල්ල දිලිඳුන් පෝෂණය කරන පිණිස දෙතත් මාගේ ශරීරයේ දවන්ට බාර දෙතත් මට ප්‍රේමේ නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත ප්‍රේමය බොහෝ ඉවසලිවන්තය ගුණවන්තය ප්‍රේමය ඉරිෂ්‍යාවන්නේ නැත ප්‍රේමය පාරට්ටු කරන්නේ නැත උඩගුවන්නේද නැත අශෝභන ලෙස හැසිරෙන්නේද නැත තමාගේ කාරණා සොයන්නේ නැත කෝපවන්නේ නැත නපුර ගණන් ගන්නේ නැත අධර්මිෂ්ඨ කමඩ ප්‍රිය නොවි සැබෑව සමග ප්‍රීතිවන්නේය සියල්ල දරාගන්නේ සියල්ල විශ්වාස කරන්නේ සියල්ල බලාපොරොත්තු වන්නේ සියල්ල ඉවසන්නේ ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත අනාගත වාක්‍යකෙම් උවත් නැතිවන්නේය භාෂා උවත් නවතින්නේය දැනගැන්ම උවත් නැතිවන්නේය මක් නිසාද අපේ දැනගැන්ම මදය අනාගත වාක්‍යකීමක් මදය නමුත් සම්පූර්ණ එක පැමුණුනාම මදක්ව තිබෙන දේ නැතිවන්නේය මම බාලයෙක්ව සිටින කල බාලයෙකු මෙන් කතා කළෙමි බාලයෙකු මෙන් සිටුවෙමි බාලයෙකු මෙන් කල්පනා කළෙමි දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයන්ගේ දේවල් අත්හැර සිටිමි එසේ දැන් අපට කැඩපතකින් අඳුරු ලෙස පෙනෙන්නේ නමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත දැන් මාගේ දැනගැන්ම අඩුය නමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නේමි දැන් පවතින්නේ ඇදහිල්ල බලාපොරොත්තුව ප්‍රේමය යන මේ තුනේ මේන් ඉතා උතුම් එක නම් ප්‍රේමය මෙන්න ප්‍රේමය අගාපේ අර්ථකතනය සියල් ඉවසන්නේය සියල් දරාගන්නේය සියල් කවුරු මොනා කිව්වත් ඔයාගේ ආදරය අඩු වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ ඒ තමයි දෙවියන් වහන්සේගේ ආදරය මම කොච්චර සේවය කරත් අන්‍ය භාෂා කතා කරත් සියලු දේ දුන්නත් මොන දේ කළත් මම අගාපේ නැත්තම් මං හිස් වැඩක් නැහැ ඔය කතාවම තමයි යොහාන් කියන්නේ එක යොහාන් පොතේ මං කැමති ඒක යොහාන් පොතේ පද දෙකක් කියවලා අද අධ්‍යයනය අවසන් කරන්න එක යොහාන් 3 අපි කියවගෙන ආපු කොටසෙම අපි කියවමු 14 ඉඳලා 15 දක්වා 14 15 කියන පද දෙක අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණින් ජීවණයට පැමිණ සිටන බව අපි දනිමු දැන් පොඩ්ඩක් ඉන්න අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවණයට ආවා කියලා දන්නවා දැන් බලන්න මරණයෙන් ජීවණයට ආයේ මොකක් වෙනද මොකක් නිසාද සහෝදරයට ප්‍රේම කරන නිසා
මරණය කියලා අදහස් කරන්නේ ගිනිවිල ජීවනය කියන්නේ යේසුස් වහන්සේත් එක්ක සදාකාලික ජීවනය මරණයෙන් ජීවනයට ආව බව අපි දන්නේ කොහොමද අපි සහෝදරන්ට ආදරය කරන නිසා සහෝදරට ආදරය කරන්න බෑ ඔයා තුල ෆිලියෝ එකෙන් සහෝදරයට ආදරය කරන්න මොකද සහෝදරයාගේ තිය වැරදින කොට වාගේ නැති වෙනවා ඒ ආදරේ එනයික ෆිලියෝ සහෝදරයට අගාපේ ආදරෙන් දෙවියන් වහන්සේගේ ආදරෙන් ආදරය කරන්න පුළුවන් වෙන්නේ අරම්ම කීපු දෙ කරාට අන්න එහෙම කරා නම් අපි එහෙනම් මරණයෙන් ජීවනයට අවිල්ල කියලා දන්නවා ඊළඟ පදම කිව උතුටි ප්‍රේම නොකරන තැනත්තේ මරණෙහි පවතී අහා තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නේ කිය කිසි මිනී මරන්නෙකු තුල සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනි හුය දැන් බලන්න යොහාන් භයානක කතාවක් කියලා කියන අන්තිමට තමන්ගේ සහෝදරයාට ප්‍රේම නොකරන කෙනා මේ ප්‍රේම කියලා කියන්නේ මේ ෆිලියෝ නෙමෙයි අර ඔළුව අත ගන්න හැංගීමෙන් බදාගෙන කිස් කරන ඒව නෙමෙයි මේ හරි පොඩ්ඩ බැරි වෙනකොට මේ තරහ වෙලා යන ඒ ආදරය නෙමෙයි ඒක නෙමෙයි අගාපේ සහෝදරයාට මොන දේ සහෝදරයා කළත් ඔයා යාට ආදරය කරන එක නවත්වන්නේ නැත්තම් අඩු වෙලා නැත්තම් හරි ඒ ආදරේ වෙනස් වෙලා නැත්තම් ඒක තමයි අගාපේ ආදරය. ඒතකොට එහෙම නොකරන කෙනා සහෝදරයට වෛර කරන කෙනා ද්වේෂ කරන කෙනා මොකද වෙලා තියෙන්නේ? එයා කවුද? මිනි මරුවෙක්. ඒ නිසා යොහාන් කියනවා කිසි මිනි මරුවෙක් සදාකාලික ජීවනයට ඇතුල් වෙන්නේ නැහැ. ඒතර සහෝදරයට ප්‍රේම නොකරන කෙනා මොකද වෙන්නේ? එච්චර භයානකයි. ඒ මොකද යේසුස් වහන්සේ දුන්න එකම අලුත් ආඥාව අලුත් උනස ආඥාව තව දුන්න බෞතිස්මෙන් ආරණ දුන්නා නමුත් ප්‍රධාන මෙන්න මම නුඹට අලුත් ආඥාවක් දෙනවා කියලා උන්වහන්සේ දුන්නේ නුඹලා මම උඹලාට ආදරය කරා වගේ ප්‍රේම කරා වගේ අගාපේ කරා වගේ අනිතර ආදරය කරන්න ඒ ආඥාව කඩන්න ඒ ආඥාව කඩලා අමු අමුවේ කඩලා ඒකට නිදහසට කාරණා දීලා ස්වර්ගයට යන්න පුළුවන්ද බෑ එනිසා වැස්ම ඉවත් කරගා. මොකද උන්වහන්සේ අපි අපේ හදව චර්ම ඡේදනය කරලා ඉවරයි. වැස්ම ඉවත් කරන්න. අගාපේ ආදරෙන් ආදරය කරන්න. වාගේ ෆිලියෝ ආදරේ සම්පූර්ණ දෙවනසට දෙන්න. අන්න එතකොට වට පුළුවන්. යේසුස් වහන්සේ වගේ ආදරය කරන්න. අන්න එහෙම සෙනඟක් උන්වහන්සේ හොයනවා. මේක. උන්වහන්සේ හොයනවා. උන්වහන්සේ ඉල්ලනවා. ආමේ. एक उन्वास की क्रिया वया तो अतिवीन उलपत वयागिने में शुद्धात्म अनुवास के एक गौरव देवी अनुवास का अब वागे आदर उन्वास देना मुलुसी मुलुसोल के अभी आज्ञा कर स्वामिनी उपवाहन से टापी गौरवयात महिमयात सूतियात प्रशंसावत दिनो स्वामिनी उपवाहन से पूर्वे सिट उपवाहन से स्वामिनी व्यवस्थाव दिन विटत उपवाहन से बलापुरुने आदर आए मग निषाद उपवाहन से अगापे आदर आए उपवाहन से दान मनुष्य तुल उत्पत्ति आदर नोमति बब स्वामिनी उपवाहन से बला सिटिन अपिव ए आदर उपवाहन से आदर पुरवान ए अगापे आदर पुरवान एनिसा स्वामिनी उपवाहन से अपत्थुल ए आदरे आत्मयानन वाहन से जीवत करवलतीनो तन्पत करवलतीनो मुद्रा करवलतीनो स्वामिनी एनिसा उन वाहन से अपिट देन्ना हुए उल्पत ए आदरे उल्पत अपत्थुल वासे करन निसा मिन्न स्वामिनी ए अगापे आदरे अपत्थुलिन गलायन पिनिसा अपत्थुल ए आदरे पुरवन्न අපේ තුල තියෙන අපේ ස්වභාවයෙන් ඇතිවෙන අපේ සම්පූර්ණ මාංශික වූ ඒ ආදරය මෙන්න ඔබ වහන්සේට අපි දෙනවා ස්වාමිනේ මගේ මුළු සිතින් මගේ හදවතින් මගේ මනසින් මගේ බුද්ධියෙන් මගේ ප්‍රාණයෙන් මගේ සෝල් එකෙන් මම ඔබ වහන්සේට ආදරය කරනවා ස්වාමිනේ එවිට ඔබ වහන්සේගේ අගාපේ ආදරය ශුද්ධාත්මනන් වහන්සේ කරන කොටගෙන මගේ ආත්මය තුල मगे सोल हरह मगे मनस हरह हदवत हरह अन्नाट गलागने स्वामिनी अन्न ए क्रियादा मे क्रियावली मातुल अतिकरान्न स्वामिनी मातुल संपूर्ण करान्न स्वामिनी
ඔබවහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට මගේ ශරීරය උපකරණ පිණිසත් ඔබවහන්සේ උදෙසා පමණක් ජීවත් වෙන පිණිසත් මෙන්න දැන් ඔබවහන්සේ මා තුළ ක්‍රියා කරන්න කියලා මම ඉල්ලනවා මා තුළින් ඔබවහන්සේ ගෞරවය ලබන්න නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳ අද දවසේ අපි සුතිවන්ත වෙනවා සියලු දෙනාට අපිත් එක්ක එකතු වුණාට අපි හෙට උත්සාහ කරන ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න මේ වගේම කතා බහක් එක්ක මම තැන් තැන් වලට යන නිසා ටිකක් කාර්යබහුල වෙයි අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න මේ කතා බහ තුළ හොඳයි මම හිතනවා අද දවසේ ඔයගොල්ලන් දෙවියන් වහන්සේගේ වචනය තුළ අවබෝධය ලබා ගත්තා කියලා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔයාගේ ජීවිතය තුළත් ඔයා තුළින් අන් අයටත් ඉෂ්ට වෙන පිණිස හොඳයි අපි හෙටත් මේ වගේම මුණ ගැහෙමු එතකන් සිරු දෙනාට ජය වේවා